අයිබෝවන් හැමෝටම අද ජුලි මාසේ 30 වෙනි අඟහරුවාදා. ඉතින් සුපුරුදු පරිදි අදත් අපි එකතු වෙනවා ඉන්ට්‍රෙස්ටිං දෙයක් ගැන දැනුම බෙදාගන්න. විශේෂම අද දවසේ කතා කරන්න හදන්නේ කොන්කෝඩ් ගුවන්යානය ගැන. මම ඊය දවසේ ඔගොල්ලන්ට කිව්වා අද කතා කරන්නේ මේ මාතෘකාව කියලා. විශේෂයෙන් මේ කතා කරන්න හේතුවක් තමයි කොන්කෝඩ් ගුවන්යානය හා සම්බන්ධව සිදුවුණු බිහිසුණුතම අනතුර සිද්ධ වෙන්නේ 2020 ජුලි මාසේ 25 වෙනිදා. ඉතින් මේ මාසේ ජුලි 25 වෙද්දී අවුරුදු 24ක් පිරෙනවා. ඉතින් ඒකත් එක්ක මට හිතුණ මේ ගැන කතා කරන්න ඕනේ කියලා. මම වැඩ කරන ඒරියා එකත් මේකට සම්බන්ධ නිසා මේ ගුවන් ගමන්, ගුවන් යානා, ගුවන් යන අනතුරු ඔය හැමදේම මට ගොඩක් සමීපයි. ඉතින් ඒක නිසා මමත් කැමති ෆීල්ඩ් එකක් මේක කතා කරන්න. ඉතින් මේක විශේෂයෙන් මේදිලා තියෙනත් නිසා මට හිතුණේ අද දවස, ඒ කියන්නේ මේ මාසෙ ඉවර වෙන කලින් මේ ගැන කතා කරන්න ඕනේ කියලා. ඉතින් මම අද දවසේකට තෝරගත්තා. ඉතින් අද දවසේදී මම කතා කරන්න හදන්නේ මේ කොන්කෝඩ් ගුවන් යානය ගැනත්, ඒ වගේම එදා වෙච්ච අනතුරු ගැනත් පොඩ්ඩක් අපි කතා කරමු. ඉතින් කොන්කෝඩ් ගුවන් යානය විශේෂ වෙන්නේ මේක. මොකද SMC ගුවන් යානය නෙමෙයි, මේක මේ සුපර්සොනික් ට්‍රැවල් සඳහා යොදාගත්ත ගුවන් යානයක් හින්දා. සුපර්සොනික් කියන්නේ දැන් අපි පළවෙනියම සුපර්සොනික් ගැන කතා කරන්න ගත්තොත් පළවෙනියම කතා කරන්න ඕන දේ තමයි මේ ශබ්දයේ වේගය, ස්පීඩ් ඔෆ් සවුන්ඩ් කියලා අපි හඳුන්වනවා. අපි සාමාන්‍යයෙන් වේගයක් මනිනකොට ශබ්දයේ වේගය ගන්නවා. දැන් මාක් කියන වැලිව් එකක් තියෙනවා, ශබ්දයේ වේගය වගේ කොච්චර ගුණයක්ද කියන එකෙන් තමයි ඒකෙන් අදහස් දෙන්නේ. මාක් එකක් කියන්නේ ශබ්දයේ වේගය වගේ එක ගුණයක්. මාක් දෙකක් කියන්නේ ශබ්දයේ වේගය වගේ දෙගුණයක්. දැන් ඔය ශබ්දයේ වේගය ගත්තම ශබ්දයේ වේගය වෙනස් වෙනවා මේ මීඩියම් එක මත. එහෙනම් මාධ්‍ය මත. දැන් ශබ්දයේ ගමන් කරන්නේ වාතය තුලින්ද, එතකොට ජලය තුලින්ද, එහෙම නැත්නම් මොකක් හරි බ්ලී තුලින්ද, ඔය වගේ මොකක් හරි මාධ්‍යයක් තුල ශබ්දයේ ගමන් කරද්දී ඒ වේගය එකිනෙක මාධ්‍යයට වෙනස් වෙනවා. ඒ වගේම මේ ටෙම්පරේචර් එකත් එක්කත්, එහෙම නැත්නම් උෂ්ණත්වය එක්කත් මේක වෙනස් වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් කියන්නේ තප්පරයට මීටර් 343ක් කියලා තමයි ශබ්දයේ වේගය මේ සෙල්සියස් අංශක 20 වාතය තුලින් ශබ්දයේ ගමන් කිරීම. ඒකට වඩා 4 ගුණයකින් විතර වැඩි වෙනවා මේ වාත සමාන ජලය තුල ශබ්දයේ ගමන් කිරීම. ශබ්දයේ ගමන් කරන වේගය ජලය තුල මීට වඩා වැඩි. අපි කිලෝමීටර්ස් වලින් ගත්තොත්, පැයට කිලෝමීටර්ස් වලින් ගත්තොත් මේ යගේ 1235ක් වෙනවා. ඒ කියන්නේ පැයක් ඇතුළත ශබ්දය කිලෝමීටර් 1235ක් දුර ගමන් කරනවා. ඉතින් ඕක තමයි ශබ්දයේ වේගය කියලා කියන්නේ. දැන් ඕක ඕගොල්ලන්ට නිකන් හිතාගන්න පොඩි යගයක් කිව්වොත් මම මේ ලෝකය කැරකෙන වේගය ඇවිල්ලා පැයට කිලෝමීටර් 1600යි. පැයට කිලෝමීටර් 1600යි. එතකොට ශබ්දයේ වේගය ඇවිල්ලා පැයට කිලෝමීටර් කියද 1235යි. පොඩි 400ක එහෙම නැත්නම් 300 ගානක වෙනසක් තියෙන්නේ අර ලෝකයේ කැරකෙන වේගයත් එක්ක ගත්තම. ඉතින් සුපර්සොනික් කියලා කියන්නේ සාමාන්‍යයෙන් මේ ශබ්දයේ වේගය අභිබවා ගමන් කරන එක. එතකොට කියන්නේ වේගය සුපර්සොනික් කියලා කියන්නේ මේ වේගය. එතකොට අපි මොකක් හරි වාහනයක්, ඉතින් විශේෂම ගත්තොත් රොකට් එකක් හරි, එහෙම නැත්නම් මේ වගේ ප්ලේන් එකක් හරි වගේ දෙයක් මේ වගේ වේගයෙන් යන්න පුළුවන්. ඉතින් ඒ වල වේගය ගනිද්දී අපි සාමාන්‍යයෙන් මාක් වැලිව කීයද කියන එක වගේ තමයි කතා කරන්නේ. ඉතින් මේ විශේෂයෙන්ම කොන්කෝඩ් ගුවන් යානය ගත්තොත් කොන්කෝඩ් ගුවන් යානය සාමාන්‍යයෙන් ඒකේ වේගය මාක් 2, ඒ කියන්නේ ශබ්දයේ වේගයෙන් දෙගුණයක වේගයෙන් මේකට ගමන් කිරීමේ හැකියාවක් තිබිලා තියෙනවා කියලා කියන්නේ. මොකද දැන් මේක අයින් කරලා තියෙන්නේ, රිටයර් කරලා තියෙන්නේ, ගුවන් ගමන් වලට දැන් සහභාගී වෙන්නේ නැහැ 2003 ඉඳලා. ඉතින් රිටයර් වෙච්ච, ඒ වගේම ලෝකයේ දැනට දකින්න නැති ගුවන් යානයක් ගැන තමයි අද අපි විශේෂයෙන්ම කතා කරන්නේ. ඉතින් දැන් මේකේ වේගය ගැනම තමයි කතා කරන්න තියෙන. විශේෂයෙන්ම ගත්තොත් නිව්යෝර්ක් ඉඳලා ලන්ඩන් වලට, එහෙම නැත්නම් ලන්ඩන් ඉඳලා නිව්යෝර්ක් වලට සාමාන්‍යයෙන් ගුවන් ගමනකට පැය 7මාරක් 8ක් වගේ ගත වෙද්දී මේ යානයට සාමාන්‍යයෙන් පැය 3ක් වගේ කාලයක් තමයි ගත වෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට හිතා ගන්න පුළුවන් කොච්චර වේගයකින් මේ ගුවන් යානය ගුවන් ගමන යනවද කියන එකනේ. එතකොට දැන් මේ රෙකෝඩඩ් ස්පීඩ්, ඒ කියන්නේ රෙකෝඩ් එක තියෙන ස්පීඩ් එක නෙමෙයි, රෙකෝඩ් එක තියෙන්නේ කාලය අතින් ලන්ඩන් ඉඳන් නිව්යෝර්ක් වලට ගිය පැය 2යි විනාඩි 52යි තප්පර 59යි. ආසන්නව ගත්තොත් පැය 2යි විනාඩි 53කින් මේ ගුවන් ගමන ඉවර කරලා තියෙනවා මේ ගුවන් යානය.
ඉතින් ඒක සාමාන්‍යයෙන් ටිකක් අදාහගන්න බැරි දෙයක්. ඉතින් කොන්කෝඩ් කියන්නේ සාමාන්‍යයෙන් අපි හඳුන්වනවා ඉංජිනේරිං මාවෙල් එකක්, හැබැයි ඉකොනොමික් ෆේලිය එකක් කියලා. ඒ කියන්නේ ඒක ඉංජිනේරිං පැත්තෙන් ගත්තොත් මේක නිකන් හිතාගන්නවත් බැරි දෙයක්. හැබැයි ඒක එච්චරම ඉකොනොමිකලි වයබල් ප්‍රොඩක්ට් එකක් උනේ නැහැ. මේක හදන්න අරගත්තේ 1954. 1954 හදන්න ගත්තට පළවෙනි ගුවන් ගමන කරේ 1969 මාර්තුවල. ඉතින් දැන් ඔයගොල්ලන්ට තේරෙනවා ඇති 1954 කියන්නේ මේ කම්පියුටර්ස් දැන් අද වගේ මේ දැන් අද නම් හැම ඩිසයින් වැඩකටම කම්පියුටර්ස් භාවිතා කරනවා. ගෙයක් හදන්න උනත් අපි භාවිතා කරනවා ඔටෝ කැඩ් වලින් හදපු ඒ වගේ. ඉතින් දැන් ඩිසයින් කරන්න ඒ වගේ. හැබැයි ඒ කාලේ මේක මේ විදිහට කම්පියුටර්ස් ඒ දේවල් තිබුණේ නැහැ. ඉතින් ඒකත් එක්ක මේ දේවල් කරේ ඔක්කොම අතින් නැත්තම් ඉතාම අඩු වශයෙන් තමයි කම්පියුටර්ස් යොදාගත්තේ ගණනය කිරීම වලට. ඉතින් ඒක නිසා ඒ කාලේ හැටියට මේ වගේ දෙයක් කරනවා කියන එක ඉතාම පුදුම සහගත දෙයක්. හැබැයි අපේ ඒ කාලේ හිටපු ඉංජිනේරු මේ ප්‍රශ්න ඔක්කොම විසඳගෙන මේ වගේ දෙයක් කරන්න සමත් වුණා. හැබැයි මේ කොන්කෝඩ් ගැන කතා කරද්දී හිතන්න එපා මේක තමයි පළවෙනිම සුපර්සොනික් ගුවන් යානය කියලා. රුසියාවෙන් තමයි පළවෙනිම එක හදලා තියෙන්නේ. ඒ කියන්නේ ශබ්දේ වේගය අභිබවා යන ගුවන් මගීන් සඳහා වෙන් වෙච්ච ගුවන් යානයක් පළවෙනි වතාවට හදලා තියෙන්නේ රුසියා විසින්. ඉතින් ඒකට ටුපලොව් 144 කියන මොඩල් එක තමයි ඒකේ නම. ඉතින් මේ කොන්කෝඩ් එක පළවෙනි ගුවන් ගමන කරන්න කලින් ටික දවසකට ඉස්සෙල්ලා තමයි මේ ගුවන් යානය පළවෙනි ගුවන් ගමන කරේ. ඉතින් ඒක නිසා පළවෙනි සුපර්සොනික් ප්‍රවාහන ගුවන් යානය විදිහට සලකන්නේ මේ ටුපලොව් 144 කියන ගුවන් යානය. ඒක රුසියාවේ නිෂ්පාදනයක්. ඉතින් සෝවියට් රුසියාවනේ කාලේ තිබුණේ. ඉතින් ඔය 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 විදිහට තමයි ඉතිහාසය ගැන කතා කරද්දී මේ ගුවන් යානේ ගැන කතා කරන්න. ඉතිහාසය තමයි හැමදේම මේ ගුවන් යානය එක ගත්තොත් ඉතිහාසය තමයි. මොකද මේ වෙද්දි මේ ගුවන් යානය භාවිතයේ නැති නිසා. ඉතින් බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය විසින් එකතු වෙලා තමයි මේ ගුවන් යානය හදන්න පටන් අරගෙන තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් කියනවා ඒ කාලේ හැටියට ඩොලර් බිලියන 3ක් වගේ ගිහිල්ලා තියෙනවා කියලා. ඉතින් අද දවසට ඒක නිකන් කන්වර්ට් කරලා ගත්තොත් ආසන්න වශයෙන් ඩොලර් බිලියන 12ක් 15ක් අතර ගාණක් වෙන්න පුළුවන් කියලා තමයි සාමාන්‍යයෙන් සඳහන් වෙන්නේ. ඉතින් මේ ගුවන් යානය නඩත්තු කරන එකත් හරිම අමාරු දෙයක්. සාමාන්‍යයෙන් අවුරුද්දකට ඩොලර් මිලියන 2ක විතර වගේ පිරිවැයක් දාන්න වෙනවා මේ ගුවන් යානය නඩත්තු කරන්න. ඉතින් සාමාන්‍යයෙන් මේ ගමන සාමාන්‍යයෙන් මේක යූස් කරලා තියෙන්නේ ලන්ඩන් ඉඳලා නිව්යෝර්ක් එහෙම නැත්නම් පැරිස් නුවර ඉඳලා ඇමරිකාවේ සමහර නගර ඔය වගේ තමයි මේ ගුවන් යානය භාවිතා කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් මේක ඩොලර් 11,000ක විතර කෝස්ට් එකක් වෙලා තියෙනවා ටිකට් එක. සාමාන්‍යයෙන් මම මේ ගණන් කියන්නේ. ඉතින් ඔයගලන්ට අදහසක් ලබා ගන්න. ඉතින් සාමාන්‍යයෙන් එක සැරේකට මගින් 120ක් විතර වගේ යන්න තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් ওই විදිහට තමයි මේ ගුවන් යානය ඇත්තටම ඒ කාලේ සෑහෙන يعني ලක්ෂරි ගුවන් යානයක්. හැමෝටම මේක අෆෝඩ් කරන්නත් බෑ. ගොඩක් වෙලාවට පැය 3 හමාරකින් යන්න පුළුවන්. ඉතින් ඒක හොඳ දෙයක්. ඒ කියන්නේ පැය 3 හමාරයි යන්නේ. විශේෂයෙන් මේ ගුවන් ගමන එහෙම නැතුව යනනම් පැය 8ක් විතර යන එකක්. මේ විදිහට පැය ගමනට යන භාගයක කාලින් ඉවර කරන්න මේත් එක්ක හැකියාව හම්බ වෙලා තියෙනවා. හැබැයි ටිකට් සතින් කොස්ට් එක අතින් ඒ දේවල් අතින් මේක ටිකක් ගණනේ වැඩි එකක්. එක හේතුවක් වෙලා තියෙන්නේ. දැන් මේ වගේ ප්ලේන් එකක අපි ටිකට් එකක් ගන්නේ අපිට කාලේ ඉතාම වැදගත් වෙනදනේ. දැන් සාමාන්‍ය කෙනෙක් මේ වගේ ගුවන් යානයක ටිකට් එකක් අරගෙන යන්නේ නැහැ. මොකද එයාට පැය 3කින්ද 4කින්ද 8කින්ද කියන එකේ ලොකු වෙනසක් නැහැ. හැබැයි බිස්නස් මන් කෙනෙක් හයි ප්‍රොෆයිල් බිස්නස්මන් කෙනෙක් එහෙම නැත්නම් වෙන කවුරු හරි වගේ කෙනෙක්ට මේක ඊටාම ඕන වෙනවා. මොකද මේ කාලය කෙනෙක් ඊටාම වටින නිසා. ඉතින් එතකොට මේකව ඩිලේ කරන්න බෑ. මේ ෆ්ලයිට්ස් ඩිලේ කරන්න බෑ මොනම හේතුවක් නැති. එහෙම වුණොත් තේරුමක් නැති වෙනවනේ මේ ගුවන් යානයකම යන එකේ. ඉතින් ඒක නිසා ගොඩක් වෙලාවට මේ යන ගුවන් යානයේ මොකක් හරි ප්‍රශ්නයක් වුණොත්
ඒක හදාගන්න වෙලා නැති නිසා තවත් ගුවන් යානයක් ස්ටෑන්ඩ් බයි තිබිලා තියෙනවා ගොඩක් වෙලාවට මේ ඇලයින්ස් වල. ඉතින් ඒකත් එක්ක මේකේ කෝස්ට් එක තවත් වැඩි වෙලා තියෙනවා. එක එකක් තමයි මේක නඩත්තු කටයුතු වලට කොහොමත් කෝස්ට් එකක් වැඩිපුර යනවා. අනිත් එක ඔන්න ඔය වගේ හේතු නිසා. ඉතින් ඒක නිසා තමයි මේක ඉකොනොමිකලි වයබල් දෙයක් කියලා ඇත්තටම සඳහන් වෙන්නේ නැත්තේ. හැබැයි ඉංජිනේරින් පැත්තෙන් ගත්තොත් මේක නිකන් අදාහ ගන්න බැරි එකක් වගේ දෙයක් තමයි මේ කාලය අනුව තියෙන්නේ. දැන් මේ සුපර්සොනික් ට්‍රැවල් වලදී වෙන ලොකු ප්‍රශ්නයක් තමයි මේ අධික වේගය. දැන් මාක් 2 අගයකින් මේක ගමන් කරන්නේ. සාමාන්‍යයෙන් මේව ගමන් කරන්නේ අඩි 50,000 60,000 වගේ උඩින්. සාමාන්‍යයෙන් 30,000 40,000 අතර වගේ තමයි සාමාන්‍ය ගුවන් යානයක් ගමන් කරන්නේ. දැන් මේක ඊටත් වඩා වැඩි, සාමාන්‍යයෙන් 60,000 අඩි 60,000 උඩින් වගේ තමයි මේක ගමන් කරන්නේ. මොකද ඒකට හේතුව මේ වායු ගෝලයේ උඩට යන්න වායු කියන්නේ එයා එක ඝනත්වය අඩු වෙනවා. ඒ කියන්නේ එයා අඩු වෙනවා. ඒක නිසා තමයි ඝනත්වය අඩු වෙනවා කියන්නේ වාතය අඩුයි. එතකොට වාතය අඩු වුණාම අපිට යන්න ගමන් කරන්න ලේසි. මොකද මේ වාතයත් එක්ක තමයි අර අපි එකට කියන ඩ්‍රැග් එක කියලා අපි ගමන් කරද්දි මේ වාතය නිසා අපිට නිකන් බාධකයක් විදිහට ඒක එනවා. දැන් ඕගලන්ට තේරෙනවනේ අපි මොකක් හරිද අපි හිතන්නකෝ අපි පූල් එකේ ඉන්නවා. අපි පූල් එක ස්විම් කරනවා. එතකොට ඕගලන්ට තේරෙනවනේ වතුර ඇවිල්ලා අපිට නිකන් බාධකයක් වගේ එක තේරෙනවා. ඉතින් මේ වාතය කියන්නේ ජලය වගේම ෆ්ලූයිඩ් එකක්. එකම වෙනසකට තියෙන්නේ අර ජලය ගොඩක් ඝනත්වය වැඩි එකක්. හැබැයි වාතය ඝනත්වයෙන් ඉතාම අඩු එකක්. ඉතින් ඒ වුණත් දැන් මේ වගේ ඉතා හයි ස්පීඩ් වලින් යද්දී මේ වාතය ඝනත්වයත් අපිට ප්‍රශ්නයක්. ඒ තියෙන ඩ්‍රැග් එක. ඉතින් ඒක නිසා පුළුවන් තරම් වායුගෝලයේ උඩට ගිහාම ඒ ඝනත්වය අඩු වෙන එකත් එක්ක ඒ ඩ්‍රැග් එක අඩු වෙනත් එකත් එක්ක අපිට එකක් ඉක්මනින් යන්න පුළුවන්, වේගෙන් යන්න පුළුවන්. අනිත් එක තමයි මේකට අවශ්‍ය කරන ෆුවල් ප්‍රමාණය, ඉන්ධන ප්‍රමාණය අඩු වෙනවා ඉතා විශාල වශයෙන්. ඉතින් හැබැයි වැඩේ තියෙන්නේ මේ වගේ අධික ස්පීඩ් එකකින් යද්දී සාමාන්‍ය මේ ගුවන් යානයේ කියන්නේ ඉස්සරහටම ගුවන් යානයේ වාතය වදින්නේ අර නෝස් එකටනේ. අපි ඒකට නෝස් එක කියලා කියන්නේ ඉස්සරහම තියෙන කෑල්ලට අර පයිලට්ස්ලා ඉන්න ඒ හරිය උෂ්ණත්වය අංශක 130ක් වගේ ගානකට වැඩි වෙනවා කියනවා මේ ගුවන් යානයේ අධික වේගෙන් යන නිසා. ඉතින් එතකොට සාමාන්‍යයෙන් ගත්තොත් ඇවරේජ් මේක ඉතින් සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 100ක් වගේ උෂ්ණත්වයකට මුළු ගුවන් යානෙම එළියපත් වෙනවා. හැබැයි ඉතින් ඒක එළියට ඇතුළට දැනෙන්න නැති වෙන්නේ ඒගොල්ලෝ ඒක ඉන්සියුලේට් කරලා ඒ විදිහට තියෙනවා. හැබැයි මේ කියන වේගයත් නිසා මේකේ එළිය උෂ්ණත්වය මෙන්න මේ වගේ වෙනසකට භාජනය වෙනවා. ඉතින් ඒකත් එක්ක මේ යකඩ නෙමෙයි ලෝහ වලින්නේ හදන්නේ. ඉතින් ඒකත් එක්ක මේ ලෝහ ප්‍රසාරණය වෙනවා. එතකොට ආපහු දැන් ඕක ප්ලෑන් කරාට පස්සේ එහෙම නැත්තම් සාමාන්‍ය උෂ්ණත්ව මට්ටමට ආපුවම මේක ආපහු තිබුණු ප්‍රමාණයට එනවා. ඉතින් ඒ දේවල් එක්ක වෙන දේ තමයි මේ දිගටම මේකේ කියන්නේ ස්ට්‍රක්චර් එකට එන ඩැමේජස් ඒ දේවල් වැඩියෙන් වෙන්න පුළුවන්. ඉතින් ඒකත් එක්ක මේක නඩත්තු කරන්න ඒ දේවල් කරන්න ටිකක් අමාරුයි. ඉතින් ඒක එක දෙයක්. දැන් මේක ගමන් කරන මගින් උනත් කියලා තියෙන මේ රස්නේ ටිකක් يعني ඇල්ලුවොත් වගේ දැනෙනවා කියන එක. මේ කියන්නේ ගොඩාක් එහෙම දැන් 100ක් කියන්නේ සාමාන්‍යයෙන් ලොකු උෂ්ණත්වයක්. හැබැයි එහෙම නෙමෙයි, සාමාන්‍යයෙන් උෂ්ණත්වයක් දැනෙනවා කියන එක. ඒ වගේම තමයි මේ ගුවන් යානයේ වින්ඩෝස් ගත්තොත් ඒවත් ඉතාම පොඩි විදියට තමයි හදලා තියෙන්නේ අනිත් ගුවන් යානාවලට සාපේක්ෂව. ඉතින් ඒකට හේතුවක් වෙන්නේ මොකද මේ අධික කියන්නේ මේ උස දැන් අඩි 60,000ක් වගේ උස වායුගෝලයේ මේක ගමන් කරද්දී මේ එළියේ තියෙන අපි ඒකට කියන්නේ ප්‍රෙෂර් එක එහෙම නැත්නම් පීඩනය ඉතාම අඩුයි. හැබැයි ගුවන් යානය ඇතුළත අපි දැනට අපි නෝමල් ප්‍රෙෂර් එකක් මේන්ටේන් කරගෙන යනවා. ඉතින් ඒක නිසා මේක මේ ගුවන් යානයේ ඇතුළේ ඉඳලා එළියට ටිකක් කියන්නේ අර ප්‍රෙෂර් ඩිෆරන්ස් එකක් තියෙන නිසා මේකේ මේ ඒක මැනේජ් කරගන්න ඕනේ. එහෙම නැත්නම් පොඩි හරි ඔය ක්‍රැක් එකක් හරි මොන හරි වුණොත් මේ ගුවන්නේ පිපිරෙනවා. මොකද ඇතුලේ පීඩනය වැඩි, එළියේ පීඩනය අඩු නිසා. ඉතින් ඔන්න ඔය වගේ සංසිද්ධියක් තියෙන නිසා මේක පුළුවන් තරම් ශක්තිමත්ව හදන්න ඕනේ මේ බඳ. ඉතින් ඒක නිසා තමයි මේ ප්‍රමාණයෙන් කුඩා
කවුලු යොදලා තියෙන්නේ මේ ගුවන් යානයට. ඒ වගේම තව එකක් තියෙන මේ ගුවන් යානයේ ඉස්සරහා තියෙන මේ නෝස් එක උඩ පහළ කරන්න පුළුවන්. අංශක 12.5ක් වෙනකම් මේක පල්ලෙහ කරන්න පුළුවන්. ඉතින් ඒකත් විශේෂ දෙයක්. ඉතින් මෙහෙම ගොඩක් දේවල් කතා කරන්න යන්නේ නැහැ. මොකද මේ ගොඩක් ඉන් ඩීටේල් කතා කරන්න ගියොත් එකක් සමහර අයට බෝරින් වෙයි. අනිත් එක මේ කිවර් කරන්න වෙන්නෙත් නැහැ. හැබැයි මම පුළුවන් තරම් දේවල් කතා කරනවා. ඉතින් සමහර අය මේවට කැමතියත් ඉතින් ඕගොල්ලෝ මේකට කැමති නම් දිගටම මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් මේකේ අනිත් විශේෂ දෙයක් වෙන්නේ මේක මේ තටු වල දැන් සාමාන්‍යයෙන් යාලා ඔයා මේ ඔයාලා මේකේ ඉමේජස් බලන්න සමහරට මතකත් ඇති මේකේ අමුතුම හැඩයක් තමයි මේ wings වල තියෙන්නේ. ඒකට අපි කියන delta shape එකක් කියලා. ඉතින් delta shape එකක් අයි මේකට දාලා තියෙන්නේ. සාමාන්‍ය ඔයගොල්ලෝ දැකලා තියෙන ඔය fighter jet වල තියෙනත් ඔය delta wing shape එක තමයි. ඒකට හේතුව තමයි delta wings supersonic subsonic ඒ දෙකේම හොඳ performance තියෙන හින්දා. ඉතින් හැබැයි ඒකට ප්‍රශ්නයක් වෙන්නේ ඒ delta wing එක හින්දා plan කරද්දී සහ take off එකේදී අධික speed එකක් maintain කරගන්නත් ඕන වෙනවා. ඉතින් ඒක නිසා සහ අනිත් එක තමයි මේ angle of attack කියලා තියෙනවා සාමාන්‍යයෙන් මේ ගුවන් යානයේ angle එක. ඉතින් ඒකත් ටිකක් high අගයකින් තමයි පවත්වාගෙන මේක land කරන්න සහ take off එක කරන්න වෙන්නේ මෙන්න මේ delta wing මේ ගුවන් යානයේ සඳහා භාවිතා කරලා තියෙන නිසා. ඉතින් සාමාන්‍යයෙන් ඕගලන්ට අදහසක් දුන්නොත් මේ speeds ගැන සාමාන්‍යයෙන් කියනවා මේ supersonic ඒ වගේම සබ්සොනික් කියලා. ওই දෙක අතර තියෙන එකට තමයි ට්‍රාන්ස්සොනික් කියලා කියන්නේ. ඉතින් සබ්සොනික් කියලා කියන්නේ සාමාන්‍යයෙන් මක් අගය 0.8ට අඩු. ඒ කියන්නේ පැයට කිලෝමීටර් 980ට අඩුවෙන් යන යානම් අපි ඒවට සාමාන්‍යයෙන් සබ්සොනික් කියලා තමයි කියලා කියන්නේ. මේ 0.8යි 1.2යි අතර නම් අපි ඒවට ට්‍රාන්ස්සොනික් කියලා කියනවා. ඒ වගේම 1.2ට වැඩි ඒවා සුපර්සොනික් කියලා සඳහන් කරනවා. ඉතින් සාමාන්‍යයෙන් මම ඔයගලන්ට කිව්වනේ මේ ප්ලේන් එක යන්නේ මාක් 2 අගෙන් කියලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි ඒක කන්වර්ට් කරගත්තොත් පැයට කිලෝමීටර් 2270ක අගයකින් තමයි මේ ගුවන් යානය ගමන් කරන්නේ. ඉතින් මේ ස්පීඩ් එකෙන් අපි ඒ කියන්නේ ටේක් ගුවන් යානය ගුවන්ගත වෙච්ච වෙලාව ඉඳලා ලෑන්ඩ් කරනකම්ම මේ වේගෙන් යන්නේ නැහැ. මේ ඇට්ලන්ටික් සාගරයේ උඩින්නේ මේ ගුවන් ගමන් ගොඩක් වෙලාට වෙන්නේ. මොකද දැන් අපි ගත්තොත් ලන්ඩන් ඉඳලා නිව්යෝක්, පැරිස් ඉඳලා නිව්යෝක්, හරි වොෂින්ටන් මේ වගේ ගුවන් තොටුපළ වලට යද්දී මේ ඇට්ලන්ටික් සාගරය හරහා තමයි යන්නේ. ඉතින් ඇට්ලන්ටික් සාගරය හරහා යද්දී තමයි මේ අගෙන් යන්නේ. මේකට අපි කියනවා ක්‍රූසිං ස්පීඩ් එක කියලා, මාක් 2 අගෙන්. මොකද ඒකට එක හේතුවක් තියෙනවා. විශේෂයෙන්ම මේ සුපර්සොනික් ස්පීඩ් වලින් යද්දී සොනික් බූම් කියලා විශාල ශබ්දයක් එනවා. ඉතින් ඕක පල්ලෙහා ඉන්න මිනිසුන්ටත් ඇහෙනවා සහ ඒක හරිම විනාශකාරී දෙයක්. ඉතින් ඒක නිසා තමයි මේ මුහුද උඩින් යද්දී විතරක් මේ විදියට යන්නේ. දැන් සාමාන්‍යයෙන් කොන්කෝඩ් ගුවන් යානයක් එච්චර ස්පීඩ් එකකින් උනත් මේ ගොඩබිම උඩින් ගමන් කරන්නේ නැහැ කොයිම වෙලාවක උනත්. මොකද ඒක ටිකක් භයානක හින්දා. භයානක කියන්නේ සොනික් බූම් එක නිසා මේ ගොඩබිමේ ඉන්න මිනිසුන්ට ඒ වගේම වස්තුන් වලට එක එක ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒක මොකද ඒක අර වේව් එකක්, ප්‍රෙෂර් වේව් එකක් හින්දා. ඉතින් ඔය විස්තර ටික තමයි තියෙන්නේ. එතකොට මම අර කිව්වා වගේ ටේක් ඔෆ් ස්පීඩ් එක වෙන්නේ මේකේ සාමාන්‍යයෙන් not 200ක් 220ක් විතර වගේ ගානක්. ඉතින් මේක ටිකක් වැඩි. මොකද අර මං කියපු හේතුව තමයි මොකද්ද ඩෙල්ටා වින් කන්ෆිගරේෂන් එක. සාමාන්‍ය දැන් අපි ගත්තොත් එයාබස් 380 ඔයගොල්ලෝ අහලා තියෙනවනේ, ඩබල් දෙක විශාල ගුවන් යානයක් එයාබස් 380 කියන එක. ඒකේ සාමාන්‍යයෙන් ටේක් ඔෆ් ස්පීඩ් එක වෙන්නේ නොට් 150ක් 170ක් වගේ, සාමාන්‍ය 200ට අඩුයි කොහොමත්. හැබැයි මේකේ අර ප්‍රශ්න නිසා, ඒ කියන්නේ ප්‍රශ්නයක් නෙමෙයි මේක, ඩෙල්ටා වින් භාවිතා කරලා තියෙන නිසා 200 වගේ ගානකින් ටේක් ඔෆ් ස්පීඩ් එක පවත්වාගෙන යන්න ඕනේ. එහෙම නැත්තම් මේක ටේක් ඔෆ් කරන්න බෑ. ඉතින් මොකද දැන් ඒ නිසා වෙන ප්‍රශ්නේ වෙන්නේ මේ වගේ අධික වේගයකින් රන්වේකේ මේක යද්දී මේකට වෙන ප්‍රශ්නේ තමයි, එකක් තමයි හදිසියකද මේක නවත්ත ගන්න පොඩ්ඩක් අමාරුයි. මොකද රන්වේක සාමාන්‍යයෙන් කිලෝමීටර් 2 3 වගේ තියෙද්දී මේකට කිලෝමීටර් 2ක් විතර නම් මේක ටේක් ඔෆ් කරන්නම. ඉතින් මොකක් හරි ප්‍රශ්නයක් වෙලා මේක නවත්ත ගන්න උනොත් අර
තියෙන ප්‍රමාණය මදි වෙනවා බ්‍රේක් කරලා මේක නවත්ත ගන්න. ඉතින් ඒක එකක්. අනිත් දේ තමයි මේ වගේ හයි ස්පීඩ් වලින් යද්දි මේ ටයර්ස් ටිකක් ඉතාම ශක්තිමන්ත වෙන්න ඕනේ. මොකද මොකක් හරි වෙලා මේ ටයර් එක පිපුරුනොත්, ටයර් එක ඩැමේජ් වුනොත් එහෙම ඔයාලට හිතා ගන්න පුළුවන් මොකද්ද වෙන්නේ කියලා. ඉතින් ඔන්න ඔය වගේ තත්ත්වයකුත් තියෙනවා මේ ගුවන් යානයේ. ඉතින් මේ ගුවන් යානය දැන් 2003 විශ්‍රාම ගන්නවල තියෙන්නේ. ඉතින් ඊට කලින් 1960 ගණන්වලනේ මං කිව්වේ පළවෙනි ෆ්ලයිට් එක කරා කියලා. ඉතින් ඕක කමර්ෂියල් ෆ්ලයිට් එකක් විදියට ගමන් ආරම්භ කරන්නේ 1975-76 අවුරුදුවල. ඉතින් එතකොට ඕගොල්ලන්ට පේනවා මෙතන අවුරුදු 30ක් විතර තියෙනවා මේ ගුවන් යානේ. ඉතින් ওই කාලය තුල කිසිම බිහිසුණු අනතුරක් සිද්ධ වෙලා නැහැ. ඒ කියන්නේ ජීවිත විනාශ වෙන ගණයේ බිහිසුණු අනතුරක් වෙලා නැහැ. පළවෙනි අනතුර තමයි 2000 අවුරුද්දේ සිද්ධ වෙන්නේ. හැබැයි මේ ටයර් බර්ස්ට් වෙන එක මේ ගුවන් යානයේ ඉතාම සුලභ දෙයක්. මොකද මේ හයි ස්පීඩ් එක හින්දා. ඉතින් අපි නිකන් ගණන් විදියට ගත්තොත් ටයර් බ්ලාස්ට් ඉන්සිඩන්ට්ස් 57ක් වෙලා තියෙනවා ඒ අවුරුදු 30 ඇතුළත. ඒ වලින් මේ 12ක් නිසා මේ ස්ට්‍රක්චර් එක ඩැමේජ් වෙලා තියෙනවා. මොකද ටයර් එක බර්ස්ට් වෙලා ටයර් එක පුපුරලා ඒ ටයර් එකේ කෑලි ඇවිල්ලා මේ ප්ලේන් එකේ ස්ට්‍රක්චර් එකේ වදිනවා. ඒකත් එක්කම ස්ට්‍රක්චර් එක ඩැමේජ් වෙනවා. ඉතින් ඕක භයානකයි. මොකද ඕක ෆුවල් ටැංකියක එහෙම වැදිලා එතනින් ලීක් වෙලා ෆුවල් ලීක් වෙන්න ගත්තොත් නේද, ඒ කියන්නේ ඒ වගේ හයි ස්පීඩ් එකකින් යද්දී එළියට විසි වෙන මේ ටයර් එකේ කෑල්ලක් ඇවිල්ලා වදිනවා තෙල් ටැංකිය තියෙන හරියක. ඒක නිසා ඒක අන්තිමේදී සිදුරු වෙලා තෙල් විසිරෙන්න ගන්නවා. ඉතින් ওই වගේ දෙයක් වෙන්න පුළුවන්. ඒක නිසා මේක ඊටාම භයානක දෙයක්. හැබැයි මේ වේගය ඒ දේවලුත් එක්ක මේකට කරන්න දෙයක් උත් නැහැ. ඉතින් 1979 අවුරුද්දේ ඔය ටේක් ඔෆ් කරද්දී වොෂින්ටන් වල ওই ප්‍රශ්නේ ඔහම වෙලා තියෙනවා. හැබැයි ඒක ඩැමේජ් එක මැනේජ් කරගෙන කොහොම හරි මේක يعني ලොකු අනතුරක් වෙන්නේ නැතුව ඒක නවත්තගෙන තියෙනවා. හැබැයි ඒකෙන් පස්සේ ගොඩක් එක එක විවිධ උපක්‍රම මේගොල්ලෝ අරගෙන තියෙනවා මේ වගේ දේවල් නොවෙන්න. හයි මේක ගැන මම කතා කරේ කියලා මේ අනතුර ගැන කතා කරද්දි ඉස්සරහට පොඩ්ඩක් කතා කරමු. මේකේ තව දෙයක් තමයි මට ඇත්තටම කියන්න අමතක වෙච්ච මේක ටිකක් අර අමුතු ගුවන් යානයක්. කොහොමත් හැඩයත් අමුතුයි, ඔක්කොම අමුතුයිනේ. ඉතින් මේකේ තියෙනවා තෙල් ටැංකිය ඔක්කොම 13ක්. සාමාන්‍ය ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍ය ගුවන් යානයකදී අපි ආබස් එකක් වගේ ගත්තොත් මේකේ මේ තටුවල තමයි තෙල් දාගෙන යන්නේ. තෙල් ටැංකි ටික තියෙන්නේ තටුවල. දැන් මේ ගුවන් යානයේ තටුවල සහ ඒ බඳ හරියේ අර වෙන වෙන ගුවන් යානවල වගේම තෙල් ටැංකි ඔක්කොම 13ක් පිහිටලා තියෙනවා. ඉතින් ওই තෙල් ටැංකි 13න් 12ක්ම තියෙන්නේ මේ තටුවල සහ බඳ කෑල්ලේ. එක තෙල් ටැංකියක් පිහිටලා තියෙනවා මේ ටේල් එකට ළඟ වෙන්න. ඒකෙන් ඇත්තටම කරන්නේ මේ සෙන්ටර් ඔෆ් ග්‍රැවිටි එක. සාමාන්‍ය ප්ලේන් එකක් යද්දී ඒකේ අපි දැන් හිතන්නකෝ සෙන්ටර් ඔෆ් ග්‍රැවිටි කියන්නේ ගුරුත්වකේන්ද්‍රනේ. ඒක දැන් මිනිස්සු ඉන්න විදිය. දැන් මිනිස්සු ගොඩක් ඉන්න ඉස්සරහද, මිනිස්සු ගොඩක් ඉන්න පස්සේද, ඔන්න ඔය හේතුව මත. ඒතකොට සාමාන්‍යයෙන් ලගේජස් දාන එක කම්පාර්ට්මන්ට් තියෙන හරි ඒවත් එක්ක මේ සෙන්ටර් ඔෆ් ග්‍රැවිටි එක පොඩ්ඩක් එහෙට මෙහෙට වෙනවා. ගොඩක් එහෙට මෙහෙට වෙන්නේ නැහැ, හැබැයි පොඩ්ඩක් එහෙට මෙහෙට වෙනවා. ඉතින් ඒක නිසා තමයි සමහර ඔය පොඩි ගුවන් යානාවල එහෙම අර මිනිස්සු ඉඳගද්දි ඉස්සරහ පස්ස බැලන්ස් වෙන විදියට ඉඳ ගන්න ඕනේ. එහෙම නැත්නම් සමහර වෙලාවට මේ සෙන්ටර් ඔෆ් ග්‍රැවිටි එක අනවශ්‍ය විදිහට එහෙම මෙහෙට යන එක මේක කන්ට්‍රෝල් කරගන්න අමාරු නේ. ඒක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. දැන් ඔයගොල්ලෝ බලයි එහෙනම් අපි කොහොමද ප්ලේන් එකක් ඇතුළේ ඇවිදින්නේ කියලා. එහෙම ඒක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි ওই ටේක් ඕෆ් එකකදී ලෑන්ඩින් එකදී වගේ ඒක ටිකක් ලේසි කන්ට්‍රෝල් කරගන්න. ලොකු ගුවන් යානවලට නම් ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි මේ කොන්කෝඩ් එකෙත් ඔය ටේක් ඕෆ් කරද්දී සෙන්ටර් ඔෆ් ග්‍රැවිටි එක තියෙන්න ඕන තැනක් තියෙනවා. අන්න ඒක මේන්ටේන් කරගන්න මේ තෙල් ටැංකියේ තියෙන තෙල් සමහර වෙලාවට භාවිතා කරනවා. ඒ කොහොමද භාවිතා කරන්නේ කියන්නේ මේ තෙල් ටැංකියේ තියෙන තෙල් අපිට පුළුවන් ඉස්සරහ තෙල් ටැංකිය වලට පම්ප් කරන්න. එහෙම නැත්නම් ඉස්සරහ තියෙන තෙල් මේ පිටිපස්ස ටැංකියට පම්ප් කරන්න. ඒ කරන එක අනුව සෙන්ටර් ඔෆ් ග්‍රැවිටි එක අපිට පුළුවන් වෙනස් කරලා අවශ්‍ය තැනට ගන්න. ඉතින් ඒකත් ටිකක් විශේෂ දෙයක් මේ ගුවන් යානයේ. හරි, ඉතින් ඔය ටික තමයි කතා කරන්න තියෙන්නේ. ඒතර මේ ගුවන් යානයේ තියෙන එන්ජින් ගැන කතා කරොත් මේකේ තියෙනවා එන්ජින්ස් හතරක්. පිටිපස්සේ තටුවල තමයි තියෙන්නේ දෙක දෙක දෙපැත්තේ right and left. මේවා turbo jet engines, Rolls Royce Olympus 593 කියන එන්ජින් జాතිය තමයි මේකදී භාවිතා කරලා තියෙන්නේ.
හරි, ඉතින් මං හිතනවා ගුවන් යානය ගැන මං දැන් ගොඩක් දේවල් කතා කරා. ඊට පස්සේ අපිට පුළුවන් යොමු වෙන්න මේ ඉන්සිඩෙන්ට් එක ගැන කතා කරන්නත්. ඉතින් තව මොනවද තියෙන්නේ? හරි, දැන් එක දෙයක් තමයි මේ ඒ ඉන්සිඩෙන්ට් එකට යන්න කලින් මේ ගුවන් යානය ගැන තව පොඩ්ඩක් කතා කරොත්, මේ ගුවන් යානය දැන් මං කිව්වනේ ඉතාම ඉහළ උෂ්ණත්වයට පත් වෙනවා කියලා. සාමාන්‍යයෙන් ඔය අඩි 60,000 වගේ යද්දි එළිය උෂ්ණත්වය -50 ඍණ 50 වගේ තත්ත්වයක, 50-60 අතර තත්ත්වයකට පත් වෙන එක. එළියේ ඉතාම අර හිම මිදෙන එකනොත් අංශක 50ක් 60ක් අඩුවෙන් තමයි උෂ්ණත්වය තියෙන්නේ. හැබැයි එහෙම තියෙද්දි මේ ගුවන් යානයේ වේගය නිසා මේ ගුවන් යානය සාමාන්‍යයෙන් 100ට වැඩියෙන් සෙල්සියස් අංශක 100ට වැඩියෙන් රත් වෙන්න ගන්න. ඒකේ නෝස් එක මං කිව්වනේ සෙල්සියස් අංශක 130ට වගේ යනවා. ඒක තමයි උපරිම උෂ්ණත්වය. ඒ නෝස් එක මං ඔයාලට කිව්වනේ මේ පල්ලෙහා කරන්න පුළුවන් උස් කරන්න පුළුවන් කියලා. ඔගේ පොසිෂන්ස් හතරක් තියෙනවා. ඒ පොසිෂන් හතරෙන් එක පොසිෂන් එකක් තියෙනවා මේ සුපර් සොනික් ස්පීඩ් එකකින් යද්දී ඒ පොසිෂන් එකට මේ නෝස් එක ගන්න ඕනේ. ඒ නෝස් එක ගත්තම අර ඉස්සරහා පයිලට්ලට පේන view එක තියෙනුනේ, ඒක cover වෙලා ඒක cover වෙනවා. එතකොට අර 130ට උෂ්ණත්වයකටපත් වුණාට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මේ පයිලට්ලට සහ ඒගොල්ලන්ට. ඒක cover වෙලා තියෙන්නේ ඒ නෝස් එක හින්දා. එතකොට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෝස් එක තමයි, ටෙම්පරේචර් එක වැඩි වෙන්නේ. මේ පයිලට්ලා දෙකෙන් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් ඒක තමයි අර එහෙම උඩ පහළලා කරන්න තියෙන නෝස් එකේ එක පොසිෂන් එක. ඒතර තව පොසිෂන් එකක් තියෙනවා. ඒක සාමාන්‍ය ලෑන්ඩින් වලදී භාවිත කරන, කියන්නේ අඩුම එක අංශක 12.5ක් පල්ලෙහාට ගන්න පුළුවන්. මොකද අර රන්වේ එක පේන්න මේ නෝස් එක පල්ලෙහා කරන්න ඕනේ. ඒක උස්සගෙන හිටියොත් ඒකෙන් කව වෙනවා රන්වේ එක ලෑන්ඩින් එකදී. ඒ වගේම ටේක් ඔෆ් එකදී වුණත් මේක ගන්න ඕන පොසිෂන් එකක් තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහේ හරිම ඉන්ට්‍රෙස්ටිං මේ ගුවන් යානේ. ඉතින් මේකේ වීඩියෝස් ගොඩක් තියෙනවා YouTube එකේ, ඕගොල්ලන්ට පුළුවන් බලන්න. හරිම ඉන්ට්‍රෙස්ටිං. ඉතින් ඔයගොල්ලෝ ගුවන් යාන ඒ දේවල් ගැන ඉන්ට්‍රෙස්ට් එකක් තියෙන කෙනෙක් නම්. ඉතින් මේ වගේ ඉහළ උෂ්ණත්වවලට පත් වෙද්දී දැන් මේකට එච්චරම අදාළ නැති වුණත් ඔයගොල්ලෝ දන්නවා අභ්‍යවකාශයේ ඉඳලා මොකක් හරි යානාවක් ආයේ ගොඩබිමට එද්දී, දැන් ඔය උදාහරණයක් විදිහට අභ්‍යවකාශයට යන ගගනගාමින් ආපහු එනවනේ. දැන් සැටලයිට් එකක් වුණත් ඒක අපි ඔබිට් එකට යවද්දී ඒකේ අනිත් දේවල් පෘථිවියට එනවා. ඒ එද්දී අභ්‍යවකාශයේ ඉඳලා පෘථිවියේ වායුගෝලයට මොකක් හරි ඇතුළු වෙද්දී මේ වායුගෝලයේ තියෙන වාතයත් එක්ක මේ ඇතුළු වෙන වස්තුන් වල අධික වේගය නිසා ඉතා විශාල උෂ්ණත්වයකට ඒවලේ එළිය පත් වෙනවා. ඉතින් ඒක නිසා තමයි ඔය සෙරමික් ලේ එකක් වගේ, කියන්නේ ඉතා විශාල උෂ්ණත්ව පොරොත්තු දෙන්න පුළුවන් මැටීරියල් එකකින් ඒ බඳවල් එහෙම ආවරණය කරලා තියෙන. ඉතින් ඕවල පොඩි හරි ඩැමේජ් එකක් වෙලා ඔය එක සෙරමික් කෑල්ලක් හරි ගැලවුනොත් ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒ කියන්නේ පුපුරන්න පවා පුළුවන්, මොකද අර ටෙම්පරේචර් එකට ඔරොත්තු දී ගන්න බැරි වෙන නිසා. ඉතින් ඔන්න ඔය වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් මම මෙතනදි කියන්න හදන්නේ දැන් මේ ගුවන් යානේ එච්චර උෂ්ණත්වවල පත් වෙන්නේ නැති වුණත් සෙල්සියස් අංශයක 130ක් 100ක් අතර වගේ උෂ්ණත්වවලට පත් වෙන නිසා මේක හදලා තියෙන්නේ ටිකක් වෙනස්ම ලෝහයකින්. ඒකට ඒක හිඩුමිනියම් කියන ලෝහය, හිඩුමිනියම් RR58 ඇලුමිනියම් වගේ නමක් තියෙන්නේ හිඩුමිනියම්. මේක කොපර්, මැංගනීස්, අයර්න්, නිකල්, සිලිකන්, ටයිටේනියම් වගේ ලෝහ එකතු කරලා හදලා තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් ඔය ෆයිටර් ජෙට් ඒ වගේ වට ටයිටේනියම් ඉතා විශාල වශයෙන් භාවිත වෙනවා සහ ටයිටේනියම් ආශ්‍රිත ඇලෝයි. හැබැයි මේක ලොකු ගුවන් යානයක්, මගේ ගුවන් යානයක් නිසා ඉතින් ටයිටේනියම් මේ විදිහටම භාවිත කරන්න බැරි ප්‍රශ්නක් තියෙනවා. ඉතින් මේක නිසා මේගොල්ලෝ මේ ඒක මේක ඇත්තටම ඉංජිනේරින් මාවල් එකක්. ඒ කියන්නේ හිතා ගන්න බෑ මේක තියෙන තාක්ෂණය, විශේෂයෙන්ම මේකේ මේගොල්ලෝ කොහොමද මේක කරේ කියලා 1950 ගණන් වල 60 ගණන් වල තිබුණු තාක්ෂණයත් එක්ක. දැන් මේ කාලේ වෙද්දී නම් මේක එච්චර ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි ඒ කාලෙත් එක්ක බලද්දි මේක ඇත්තටම ඒ කාලයට සාපේක්ෂව ඉංජිනේරින් මාවල් එකක් වෙනවා. ඉතින් ওই විදිහට තමයි ගුවන් යානය ගැන අපිට කතා කරන්න වෙන්නේ. ඉතින් මං හිතනවා ගුවන් යානය ගැන දැන් ඕගොල්ලන්ට හොඳ අයිඩියා එකක් තියෙනවා. ඉතින් මේ ඊට ගොඩක් දේවල් තියෙනවා මේ ගැන කතා කරන්න. ඉතින් එක වීඩියෝ එකකින් මේ ගැන කතා කරන්න තරම්
වැඩි. එක අතකට අපි එහෙමුණොත් තව ඉස්සරහට මේ වගේ දේවල් ගැන කතා කරමු. ඔගොල්ලෝ ඉන්ට්‍රස්ට් නම් ඒ ගැනත් පොඩ්ඩක් කමෙන්ට් කරන්න. එතකොට මම දන්නවා ඔයගොල්ලන්ගේ කැමැත්ත. එතකොට අපිට පුළුවන් ඒ ආශ්‍රිත වීඩියෝස් කරන්න ඉස්සරහට. ඉතින් පොඩ්ඩක් ඒ ගැනත් ඔයගොල්ලෝ කමෙන්ට් කරන්න මේ වීඩියෝ එක බලන හැමෝම. හරි, ඉතින් අන්තිමේදී මේ අවාසනාවන්ත සිද්ධියටත් අපි යොමු වෙමු. ඒ ගැන කතා කරන්න ඉතින් මං අර කිව්වා වගේ දවස විදිහට ගන්න 2020 ජූලි 25 වෙනිදා වෙලාව, ඒ කියන්නේ පැරිස් වල තියෙන එයාපෝර්ට් එකක්. ඒකට චාල්ස් ඩී ගෝල් කියලා තමයි ඒකේ ඔගොල්ලෝ අහලා ඇති. ඒක ඉතා ප්‍රසිද්ධ ගුවන් තොටුපළක්. ඒ වගේම පැරිස් වල තියෙන ප්‍රධාන ගුවන් තොටුපළක්. මේ දෙවන ලෝක යුද්ධයේ ප්‍රංශය වෙනුවෙන් සටන් කරපු ජෙනරල් කෙනෙක්ගේ නම. දැන් මේක ෆ්‍රෙන්ච් වලින් කියද්දි ටිකක් අමුතු විදිහට ඒක ප්‍රනවුන්ස් කරන්නේ. ෂාල් දේගු කියන වගේ තමයි ඒක ප්‍රනවුන්ස් කරන්නේ. හැබැයි ඉංග්‍රීසි වලින් මේක චාල්ස් ඩී ගෝ කියලා අපිට ප්‍රනවුන්ස් කරන්න පුළුවන්. හරි, කොහොම හරි ඉතින් මේ ගුවන් තොටුපළේ ඉඳලා ජෝන් එෆ් කෙනඩි නිව්යෝර්ක් වල තියෙන ගුවන් තොටුපළකට තමයි මේ ගමන යන්න මේගොල්ලෝ ප්ලෑන් කරලා තියෙන්නේ. පැරිස් වල වෙලාවෙන් 4:45 අතර වගේ තමයි මේ සිදුවීම් වෙලා තියෙන්නේ. ඉතින් මේ දවසේදී යන්න හිටපු ගුවන් යානයේ ප්‍රශ්නයක් තිබිලා තමයි ඊළඟට මේ ගුවන් යානය මේගොල්ලෝ ගමනට තෝරගෙන තියෙන්නේ. ඉතින් මේ ගුවන් යානයේ පොඩි ප්‍රශ්නයක් තිබිලා තියෙනවා රිවර්ස් ත්‍රස්ටර්ස් වල. හැබැයි ඒක හදාගෙන තියෙනවා, කොහොම හරි ඒක ප්‍රශ්නයක් වෙලා නැහැ. ඉතින් ඒකත් එක්ක කොහොම හරි දැන් මේ ගුවන් යානේ තමයි මේ ගමන යන්න ලෑස්ති වෙලා තියෙන්නේ. ඉතින් ඔක්කොම පැසෙන්ජර්ස්ලා 100ක් ඉඳලා තියෙනවා. කැබින් ක්‍රූ එක විදිහට, ඒ කියන්නේ එයා හොස්ටර්ස්ලා ඒ කට්ටිය 6ක් ඉඳලා තියෙනවා. ඒතර ඔක්කොම 106යි. ඒ වගේම පයිලට්ස්ලා දෙන්නෙකුයි. මේ ටයිප් එකේ ගුවන් යාන වලට තව ෆ්ලයිට් ඉන්ජිනියර් කෙනෙක් කියලා කෙනෙකුත් ඉන්නවා. සාමාන්‍යයෙන් දැන් අපි ගත්තොත් එයාබස් A380 එකට උනත් ඉන්නේ පයිලට්ස්ලා දෙන්නක්නේ. සාමාන්‍යයෙන් දෙන්නෙක්ට කරගෙන යන්න පුළුවන් වැඩේ. හැබැයි මේකට අනිවාර්යයෙන්ම තවත් ෆ්ලයිට් ඉන්ජිනියර් කෙනෙක් අවශ්‍ය වෙනවා. එතකොට එතන 3 දෙනෙක් ඉන්නවා. ක්‍රූ එකේ ඔක්කොම ගත්තොත් කැබින් ක්‍රූ එකත් එක්කම 6, 3, 9. එතකොට ඔක්කොම 109 දෙනෙක් ඉඳලා තියෙනවා මේ ෆ්ලයිට් එකේ. ඉතින් අවාසනාවන්ත විදිහට මේ 109 දෙනාම ජීවිතක්ෂරපත් වෙනවා. ඒ විතරක් නෙමෙයි, මේක වැටුනම ඒ වැටෙන තැන ඉඳ හිටපු 4 දෙනෙකුත් ජීවිතක්ෂරපත් වෙලා මුළු ගාන 113ක් වෙනවා. ඉතින් අවාසනාවන්ත සිදුවීමක්. හැබැයි මොකක්ද උනේ කියලා දැනගන්න එක හොඳයි. ඉතින් අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරමු. දැන් වෙන්නේ මෙහෙමයි. දැන් මේ ගුවන් යානේ ගිහිල්ලා තියෙන්නේ ජර්මන් ටුවරිස්ලා සෙට් එකක් ගොඩක්ම. ඒගොල්ලෝ ජර්මනි වල ඉඳලා ෆ්‍රාන්ස් වලට එද්දිත් එතන පොඩි ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මේ එයා ෆ්‍රාන්ස් තමයි මේ එයාලයින් එක. මොකද මේ කොන්කෝඩ් එක භාවිතා කරේ එයා ෆ්‍රාන්ස් සහ බ්‍රිටිෂ් එයාවේස් කියන ගුවන් යාන සමාගම් දෙක. ඒ සමාගම් වල මොකද ඒගොල්ලෝ භාවිතා කරන්න හේතුවක් උනේ බ්‍රිතාන්‍ය රජය සහ ෆ්‍රාන්ස් රජය තමයි මේකට සල්ලි දාලා මේ ගුවන් යානේ හැදුවේ. දැන් මේ ගුවන් යානේ හදන කාලේ ලොකු ඉල්ලුමක් තිබුණාට මං අර කිව්ව ටුප්ලෝ රෂියන් ගුවන් යානේ එයා ෂෝ එකකදී බිහිසුණු අනතුරකට ලක් වෙනවා. ඒකත් එක්ක මේකට වැඩිම මිනිස්සු කැමති වෙන්නේ නැහැ. ඉතින් ඒකත් එක්ක එක හේතුවක් මේ ගුවන් යාන සමාගම් දෙක විතරයි මේක භාවිතයේ යොදවන්නේ. කොහොම හරි ඉතින් මේක එයා ෆ්‍රාන්ස් එයාලයින් එක ඒගොල්ලන්ගේ සිස්ටම් එකේ පොඩි ප්‍රශ්නයක් වෙලා කොහොම හරි අන්තිමේදී මේ බැගේජස් වල ට්‍රැක් එක තියාගන්න එකේ පොඩි ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඉතින් ඒ දේවල් ඔක්කොමත් හින්දා මේ ගුවන් යානේ ටිකක් අර බර වැඩිමත් නැහැ. හැබැයි නිකන් අර වැට උඩ වගේ තමයි තිබිලා තියෙන්නේ. මොකද ඒකේ දැන් එයා ෆ්‍රාන්ස් ගුවන් යානේ ජර්මනි ඉඳලා ෆ්‍රාන්ස් වලට අරගොල්ලෝ අරගෙන ආපු ගුවන් යානේ තමයි ඔය බෑග් වල වේට් එක ට්‍රැක් කරන සිස්ටම් එකේ පොඩක් ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ඉතින් ඒ බෑගේජස් ටික කොහොමත් මේකට දාගන්න වෙනවනේ. ඉතින් ඒක නිසා තමයි පොඩ්ඩක් ඒ කියන්නේ වැඩි නැහැ. හැබැයි වැට උඩ තමයි, ඒ කියන්නේ වැඩිත් නැහැ අඩුත් නැහැ වගේ නිකන් අර මැක්සිමම් ප්‍රමාණය තමයි ඒ වේට් එක තිබිලා තියෙන්නේ. ඒ හේතුව හින්දා
ඉතින් ඔන්න ඔහොම තියෙද්දී සාමාන්‍යයෙන් ගුවන්යානයක් ඔගොල්ලෝ දන්නවා අර ටැක්සි කරනවා කියලා කියනවා. ටැක්සි කරනවා කියන්නේ ගුවන්යානයට මගින් නවත් නැග්ගගෙන ඒක ගුවන්ගත වෙන රණවේ එකේ එමුණා ධාවන පතේ ළඟට එන එකට අපි කියන්නේ ටැක්සි කරනවා කියලා. ඒකට සාමාන්‍යයෙන් ටොන් දෙකක විතර ඒ කියන්නේ කිලෝ 2000ක විතර ෆුවල් මේගොල්ලෝ ගණනය කරලා ගහගෙනත් තියෙනවා. කොහොම හරි ඔය ටැක්සි කරන්න ගිහිල්ලා තියෙන අන්තිමේදී කිලෝ 1000ක් විතර. එතකොට එතනත් වැඩිපුර කිලෝ 1000ක ඉන්ධන මේ ගුවන් යානයේ එදා තිබිලා තියෙනවා. එතකොට අර වැඩියෙන් තිබ්බ ගමන් මළු ඒ නිසා ආපු මැක්සිමම් වේට් එකයි මේකත් එක්ක ටිකක් බර අතින් මේක ඉතාම බර තත්ත්වයක තමයි තිබිලා තියෙන්නේ. ඉතින් හැබැයි ඒක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි සාමාන්‍ය අවස්ථාවකදී නම්. හැබැයි දැන් අපි බලමු මොකද්ද වුනේ කියලා. දැන් ඔන්න ගුවන් යානය ඇවිල්ලා ගුවන්ගත වෙන්න ලෑස්ති ධාවනපතේ ඉන්නවා. දැන් මීට මේගොල්ලෝ ගුවන්ගත වෙන්න කලින් විනාඩි 5කට විතර කලින් මේ කන්ටිනෙන්ටල් එයාලයින්ස් කියලා තියෙනවා US වල එයාලයින් එක, මේ කන්ටිනෙන්ටල් එයාලයින් එකේ ගුවන් යානයක් ඒක ඇවිල්ලා DC-10 වර්ගයේ ගුවන් යානයක් මැක්ඩග්ලස් DC-10 මතක ඇතිනේ ඔයගලන්ට. ඒ කියන්නේ ගුවන් යානා ගැන දන්නවනේ පිටිපස්සේ ටේල් එකේ එන්ජින් එකක් තියෙන අමුතු හැඩයක ගුවන් යානා. ඒව තමයි සනේ මැක්ඩග්ලස් ගුවන් යානා DC කියලා තමයි ඒක පටන් ගන්නෙ. දැන් එයා බස්සල ඒ වගේ තියෙන්නේ නේද? එතකොට මේකේ DC කියලා තමයි තියෙන්නේ. ඉතින් මේ ගුවන් යානයක් ගුවන්ගත වෙලා තියෙනවා මේ ධාවන පතින්. අවාසනාවකට මේ ගුවන් යානයේ එන්ජින් එකක තිබ්බ මට මතක නැහැ මොන එන්ජින් එකේද කියලා. ඒ එන්ජින් එකේ තිබුණු යකඩ පටියක් මේ ධාවන පතයට වැටලා තියෙනවා. පොඩි කෑල්ලක්, පොඩි පටියක් වගේ එකක්. හැබැයි ඉතින් වැටලා තියෙනවා මේ ධාවන පතයට අර එයාප්ලේන් එකේ. එතකොට ওই කාලේ සාමාන්‍යයෙන් ධාවනපත පරීක්ෂාවට ලක් වෙනවා දවසට දෙපාරක් විතර වගේ තමයි ඒ කාලේ ධාවනපත පරීක්ෂා කරලා තියෙන්නේ මේ ප්‍රංශයේ. ඒ කොහොම නැත් ඉතින් විනාඩි 5කට කලින් ඕක වැටලා තියෙන ඉතින් ඒක ඊටාම අඩු සම්භාවිතාවක් තියෙන්නේ කවුරු හරි දකින්න. මොකද මේකට ඉන්ස්පෙක්ෂන් එකක් කියන්නේ නැහැනේ ওই විනාඩි 5 ඇතුළත. ඉතින් ඔන්න ඔය වගේ සිටුේෂන් එකකුත් වෙලා තියෙනවා. ඉතින් කොහොම හරි මේ ගුවන් යානේ මේකේ මේ ගුවන් යානේ නම තමයි Air France 4590 45.9. සාමාන්‍යයෙන් ගුවන් අනතුරක් ගැන කතා වෙන්නේ ඒ ගුවන් යානේ අංකයත් එක්ක. Air France 45.90 කියන එක. ගුවන් යානේ අංකය කියන්නේ මේ ගුවන් යානේ රෙජිස්ටර් කරපු අංකය නෙමෙයි ගුවන් ගමනේ අංකය. ඉතින් දැන් මේ ගුවන් යානය දැන් ධාවනපතය දිගේ දැන් ඔයගොල්ලෝ දන්නවනේ ටේක් ඔෆ් එකක් කරද්දී ගුවන් යානේ තියෙනවා ධාවනපතය නවත්තගෙන එකපාරටම ස්පීඩ් එක වැඩි කරගෙන ගිහිල්ලා ටේක් ඔෆ් කරනවා. ඔහොමනේ සාමාන්‍යයෙන් වෙන්නේ. ඉතින් මේ ගුවන් යානයත් ඒ විදිහටම ටේක් ඔෆ් කරන්න ගිහිල්ලා තියෙනවා. දැන් ටේක් ඔෆ් කරන්න කලින් ඇත්තට මේ පයිලට්ස්ලා කැල්කියුලේට් කරන ස්පීඩ්ස් වගේක්. ඒ ගැනත් පොඩ්ඩක් කියන්න ඕනේ. ස්පීඩ්ස් කියන්නේ සාමාන්‍යයෙන් තියෙනවා V1, V2, VR, එහෙම ඒ කියන්නේ V-rotate කියලා කියන්නේ. ඒ වගේ එක එක ස්පීඩ්ස් තියෙනවා. ඒව නොට් වලින් තමයි සාමාන්‍යයෙන් කියන්නේ. දැන් V1 කියන එක 150ක තමයි තිබිලා තියෙන්නේ. නොට් 150කට ආවට පස්සේ මේ ගුවන් යානයේ නවත්තන්න බෑ. නවත්තන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. හැබැයි සාමාන්‍යයෙන් දැන් ගුවන් යානයක් ගුවන්ගත වෙද්දී වේගය වැඩි කරගෙන යනවා. ගිහිල්ලා මේ V1 තත්ත්වයට ආවට පස්සේ ගුවන් යානේ නවත්තන්නේ සාමාන්‍යයෙන් එන්ජින් එකක් ගිනි ගත්තොත්, එන්ජින් වල ප්‍රශ්නයක් ආවොත්, ටයර් එකක් බ්ලාස්ට් වුනොත්, ඔන්න ඔය වගේ හේතුවක් නිසා තමයි මේ එන්ජින් ගුවන් ගමන අත්හිටවන්නේ. අපි ඒක එහෙම කිව්වොත් හොඳයි. දැන් සාමාන්‍ය වෙන සාමාන්‍ය ගුවන් යානාවල මේ ටයර් එකක් පිපුණා කියලා ගුවන් යානේ නවත්තන්නෙත් නැහැ. හැබැයි මේ කොන්කෝඩ් වල තියෙන විශේෂ දෙයක් නේ ඔය ටයර් පිපිරෙන එක. අධික ස්පීඩ් එකකින්ද. ඉතින් ඒක නිසා මේ කොන්කෝඩ් වල V1 වලින් පස්සේ ওই වගේ තත්ත්වවලට ආවොත් ගුවන් යානේ නවත්තනවා. හැබැයි මේ VR කියන තැනට ආපුවාට පස්සේ ඒ කියන්නේ රොටේට් කියන්නේ මේක ඇත්තටම කැප්ටන් මේකේ නහය උස්සන්න ගන්නවා. එතකොට තමයි මේක ගුවන්ගත වෙන්නේ. ඒ උස්සන්න ගන්න වෙලාව තමයි VR කියලා කියන්නේ. ඒ කියන්නේ VR ස්පීඩ් එකට ආපු ගමන් අනිත් කෙනා කියනවා අනිත් පයිලට් VR කියලා කියනවා. VR එකට ආපුවම
ඒ ස්පීඩ් එකට ආපුවම එතකොට ගුවන්යානේ පදවන කෙනා ගුවන්යානේ අර නෝස් එක මෙහෙම උඩට උස්සනවා ලිෆ්ට් කරනවා කියලා කියන්නේ. එතකොට ගුවන් ගත වෙන්න පටන් ගන්නවා. මොකද මේ ස්පීඩ් එක ඉතාම අවශ්‍යයි. ඒ ස්පීඩ් එකට ආවේ නැත්නම් මේ ගුවන් ගත වෙන්න අවශ්‍ය කරන ලිෆ්ට් එක එන්නේ නැහැ. තේරෙනවද? ඉතින් ඒක නිසා තමයි මේ වේගය කියන එක වැදගත්. අනිත් පැත්තෙන් ගත්තොත් මේ VR කියන වේගයට ආවට පස්සේ ඉතින් මුකුත්ම කරගන්න දෙයක් නැහැ. අනිවාර්යයෙන්ම ටේක් ඔෆ් එක කරගෙන යන්න වෙනවා මොනවා වුණත්. ඉතින් එතනින් අර නෝ රිටර්න් පොයින්ට් එකක් කියලා තමයි කියන්නේ. ඉතින් ඔය ගුවන්යානේ පදවන එකත් හරිම ඉන්ට්‍රෙස්ටිං. දැන් අපි දන්නවනේ කැප්ටන් ඉන්නවා, ෆස්ට් ඔෆිසර් ඉන්නවා, පයිලට්ස්ලා දෙන්න. ඉතින් මේ දෙන්නගෙන් වම් අත පැත්ත තමයි කැප්ටන් ඉන්නේ, දකුණු අත පැත්ත තමයි ෆස්ට් ඔෆිසර් ඉන්නේ. හැබැයි කැප්ටන් නෙමෙයි හැමතිස්සෙම ගුවන්යානේ පදවන්නේ. සාමාන්‍යයෙන් ෆයිලට් ෆ්ලයින්, ඒ වගේම පයිලට් මොනිටරින් කියලා දෙකක් තියෙනවා. ඒක සමහර වෙලාවට කැප්ටන් වෙන්න පුළුවන් පයිලට් ෆ්ලයින්, එහෙම නැත්නම් ෆස්ට් ඔෆිසර් වෙන්න පුළුවන්. හැබැයි එක්කෙනෙක් පයිලට් ෆ්ලයින් වෙද්දි අනිත් කෙනා පයිලට් මොනිටරින් වෙනවා. ඉතින් මේ අවස්ථාවේ පයිලට් ෆ්ලයින් කියලා තියෙන්නේ කැප්ටන්, පයිලට් මොනිටරින් වෙන්නේ අර ෆස්ට් ඔෆිසර්. ඉතින් එයා තමයි මේ ස්පීඩ් එක මොනිටර් කරගෙන යන්නේ. අර මුලින්ම කැල්කියුලේට් කරගත්ත ගානට V1 ආපු ගමන් එයා V1 කියලා කියනවා. එතකොට කැප්ටනුත් V1 කියලා එක ඇක්නොලෙජ් කරනවා. මේ විදිහට තමයි කමියුනිකේෂන් එක යන්නේ. එතකොට VR එක ආපු ගමන් අරයා VR කියනවා. එතකොට කැප්ටන් VR කියලා මේකේ නෝස් එක උඩට උස්සන්න ගන්න. එතකොට තමයි මේක එයා බෝන් වෙනවා කියලා අපි කියන්නේ. හරිද? ඉතින් හරිම ඉන්ට්‍රෙස්ටිං. ඉතින් කොහොම හරි මෙතන මේ අවාසනාවන්ත සිද්ධිය වුණු දවසේ වෙනද විදිහටම දැන් මේගොල්ලෝ V1 වලට ළඟා වෙලා තියෙනවා. ඔය V1 වලට ළඟා වෙද්දිම වගේ මොකද වෙලා තියෙන්නේ? අර තිබ්බ පටිය, යකඩ පටිය දකුණු පැත්ත වම් පැත්තේ සමවෙන්න, මේ කොන්කෝඩ් ගුවන් යන්නේ වම් පැත්තේ ලෑන්ඩින් ගිය කියලා අපි කියන්නේ මේ ලෑන්ඩින් එක රෝදේ එන්නේ එක පසාරු කරගෙන ගිහිල්ලා එතනින් ඒ රෝදයක් ඩැමේජ් වෙලා තියෙනවා. ඉතින් ඒක ඩැමේජ් වෙලා ඊට පස්සේ මොකද වෙලා තියෙන්නේ? රෝදේ ඩැමේජ් වෙච්ච රබර් ටයර් කෑලි එකක් කියලා කියන්නත් බෑ ඇවිල්ලා මේ ෆුවල් ටැංකියක වැදිලා, ඒ වැදිච්ච හේතුව නිසා මේ ෆුවල් ටැංකියක් ඩැමේජ් වෙලා තියෙනවා. ඉතින් මම ඊටාම සරල විදිහට කියන්නේ, ගොඩක් විස්තර කරන්නේ නැතුව මේ 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 දේවල් ইনফরমේෂන් ඔක්කොම ගන්න පුළුවන්. එයා මේකට මේ කියන්නේ මේ එයා ඇක්සිඩන්ට් එකකට කරපු ඉන්වෙස්ටිගේෂන් ෆයිනල් රිපෝර්ට්ස් තියෙනවා. ඉන්ටරිම් රිපෝර්ට් එක තියෙනවා, ෆයිනල් ඉනිෂියල් එක තියෙනවා, ඒ වගේම ෆයිනල් රිපෝර්ට් එකේ ওই හැම විස්තරේම ඉතා විශාල වශයෙන් ඒගොල්ලෝ ඩිස්කස් කරලා තියෙන. ඉතින් ඔයගොල්ලෝ කැමති නම් ඒවා හොයාගෙන කියවන්න, හරිම ඉන්ට්‍රෙස්ටිං දේවල්. ඉතින් කොහොම හරි මේ ටැංකියට වැදිලා, ටැංකිය හිල් වෙලා ඊට පස්සේ මෙතනින් ඔයිල්, එහෙම නැත්නම් ෆුවල් අපි කියමුකෝ ජෙට් ෆුවල්, ඒක ලීක් වෙන්න අරගෙන තියෙනවා. ඉතින් ඔය ටික වෙලා සාමාන්‍යයෙන් ඒක ඒ ජෙට් ෆුවල් ගිනි ගන්නේ නැහැ. හැබැයි මෙතනදී මොකක් හරි හේතුවක් නිසා ඒක කොහොම හරි ගිනි ඇවිලිලා තියෙනවා. ඒකත් එක්ක මෙතන ගින්නක් හටගෙන තියෙනවා. ඉතින් ඔන්න ඔය දේ තමයි වෙලා තියෙන්නේ. ඒ එක්කම එක දෙයක් තමයි මේ ලෑන්ඩින් ගියකටත් හානි සිද්ධ වෙලා තියෙනවා මේ බර්ස්ට් එක හින්දා. ඉතින් ඔය දේවල් මොනවත් කැප්ටන්වත් කවුරුත් දන්නේ නැහැ. ඉතින් ඒගොල්ලෝ මේක වුණාට පස්සෙත් මේක, ඒ කියන්නේ V1 වලින් පස්සෙත් V1 වගේ වෙද්දිම තමයි මේක වෙලා තියෙන්නේ. ඊට පස්සෙත් ඒගොල්ලෝ මේක දිගටම මේ ෆ්ලයිට් එක ටේක් ඔෆ් එකේ ගිහිල්ලා තියෙනවා. එයාලා දන්නේ නැහැ මොකක්ද උනේ කියලා. හැබැයි ටික වෙලාවක් යද්දි මේගොල්ලන්ට තේරෙනවා මොකක් හරි වෙලා තියෙනවා කියලා. මොකද එන්ජින් නම්බර් 1 and 2, ඒ කියන්නේ ලෙෆ්ට් හෑන්ඩ් සයිඩ් එකේ නේ දැන් මේක උනේ. එතන මේක වැදිලා තියෙන්නේ ඒ ලෙෆ්ට් හෑන්ඩ් එක පැත්තේ තියෙන ෆුවල් ටැංක එකට. එතකොට මේ එන්ජින්ස්, ඒ පැත්තේ තියෙන එන්ජින්ස් එන්නේ 1-2 කියන එන්ජින්ස් දෙක. සාමාන්‍ය ලෙෆ්ට් එක පැත්තෙන් තියෙන එළියම එන්ජින් එක තමයි 1, ඊළඟට 2, 3, 4 විදිහට තමයි එන්ජින්ස් නම් කරන්නේ. ඉතින් එන්ජින් නම්බර් 1 and 2 එක තමයි මෙතන මේ ප්‍රශ්නෙට ගොදුරු වෙලා තියෙන්නේ, විශේෂයෙන්ම ගත්තොත් එන්ජින් නම්බර් 2 කියන එක. ඉතින් මේ ප්‍රශ්නෙත් එක්ක මේ ගින්නත් එක්ක දැන් මේ විදිහට දැන් ඔයගොල්ලන්ට මැවිලා පේන ඇති ෆ්ලයිට් එක කඩන්න බිඳගෙන යනවා. යද්දි මේක ගිනි අර ගන්නවා. එතකොටම දැන් මේ V rotate කියන වේගයට පැමිණෙනවා. පැමිණෙද්දී දැන් කැප්ටන්ට ලොකු අයිඩියාවක් නැහැ. හැබැයි ෆ්ලයිට් ඉන්ජිනියර්, ෆස්ට් ඔෆිසර් ඒගොල්ලෝ දකිනවා දැන් මේ එන්ජින් එකේ ප්‍රශ්නෙකුත් තියෙනවා කියලා. මොකද එන්ජින් එකෙන් බලය ලැබෙන්නේ නැත්තම් ඕන තරමට මේක
අපිට බෑ ගුවන් ගත කරන්න. එයාබෝන් කරන්න බෑ. දැන් මෙතන එන්ජින් හතරක් තියෙනවා. මේ අනික අපි ඉන්නේ මේ ගුවන් යානේ තියෙන්නේ මැක්සිමම් වේට් එකක. ඉතින් ඒක නිසා මේ එන්ජින්ස් හතරෙන් ෆුල් ට්‍රස්ට් එක අපිට ඕනේ කියලා කියනවා. හරිද? ඉතින් මේ ට්‍රස්ට් එක අපිට එන්නේ නැත්තම් අවශ්‍ය විදියට මේක ගුවන් ගත කරන්න බෑ. දැන් මොකද වෙලා තියෙන්නේ? වම් පැත්තේ තියෙන එන්ජින්ස් දෙකේම ප්‍රශ්නයක් තියෙනවා. එතකොට එතන 100% කොම ත්‍රස්ට් එක එන්නේ නැහැනේ. එතකොට දකුණු අත පැත්තේ තියෙන දෙකෙන් තමයි එන්නේ. ඉතින් ඔන්න ඔය වගේ තත්ත්වයක් තියෙන්නේ. කොහොම හරි අර ස්පීඩ් එකට එනවා. මෙයා V රොටේට් කියනවා. එතකොට අරයට කරගන්න දෙන්නේ අරය කෙලින්ම මේක එයාබෝන් කරන. හැබැයි මේ වෙනකොට දන්නවා දැන් ප්‍රශ්නයක් මොකක් හරි තියෙනවා කියන. මේවා මේ තප්පර ගණන් වලින් මේ ඔක්කොම දේවල් වලටම මම හිතන්නේ තප්පර 35ක් 40ක් වගේ තමයි ගිහලා තියෙන්නේ. ඔයගලට හිතා ගන්න පුළුවන් ටැක්ස් ඒ කියන්නේ ගුවන්ගත කරන්න පටන් ගත්ත මොහොතේ ඉඳලම තප්පර 35ක් තමයි මේ ඔක්කොටම ගිහලා තියෙන්නේ. ඉතින් ටට්ටක් ගාලා මේවා වෙනවා. හිතන්නවත් වෙලාවක් නැහැ. V 1 වල ඉඳලා V රොටේට් වලට තප්පර 5ක් අඩු 10කට අඩු කාලයක් තමයි තිබිලා තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් ස්පීඩ් එකත් ඉතින් එහෙම තමයි වෙන්නේ. දැන් මේ වෙද්දි මේගොල්ලෝ ධාවන පතේ කිලෝමීටර 1800ක් විතර ඇවිල්ලා තියෙන්නේ. තව මීටර් පොඩ්ඩක් තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට තේරෙනවා කොහොමත් මේක නවත්ත ගන්න බෑ මේ වෙලාව. ඉතින් කරන්න දෙයක් නැහැ. නෝ රිටර්න් පොයින්ට්ස් ඔක්කොම ගිහිල්ලා ඉවරයි. වී රොටේට් එකෙන් කෙලින්ම දැන් ගුවන් ගත වෙන්න මේගොල්ලෝ මේක ඉස්සුවා. හැබැයි මේ වෙද්දිත් ඒගොල්ලෝ දැනගෙන තිබුණ නැහැ මේක ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියලා. මේක දැන් මේක ගුවන් ගත වුණාම ඉතින් මේක ටිකක් ගුවන් ගත වෙනවා, උඩට යනවා. ගියාට හැබැයි තව උඩට යන්න බෑ. මොකද අර එන බලය මදි. ඉතින් ඒකත් එක්ක මොකද වෙන්නේ? මේගොල්ලෝ දැන් එතන කොක්පිට් එක ඇතුලේ දැන් ලොකු ප්‍රශ්නයක්. මොකද එන්ජින් එකට වෙලා තියෙන්නේ. දැන් එකපාරම ඊළඟට වෝනින් එකක් එනවා එන්ජින් එක ගිනි ගන්නවා කියලා. එන්ජින් එක ගිනි ගන්නවා කියලා ඒ වෝනින් එක ආපුවම වෙන කරන්න දෙයක් නැහැ. ඒ ෆයර් එක්ස්ටින්ග්විෂර්ස් ඔන් කරන්න ඕනේ. එන්ජින් නම්බර් 2 එකේ මේගොල්ලෝ ෆයර් එක්ස්ටින්ග්විෂර් එක ඔන් කරනවා. දැන් ෆයර් එක්ස්ටින්ග්විෂර් එකක් එන්ජින් එක ඔන් කරා කියන්නේ එතනින් එහාට ඒ එන්ජින් එක භාවිතයට ගන්න බෑ. සාමාන්‍යයෙන් එන්ජින් එකක් නැවතුනොත් අපි ගුවන් ගත වෙලා ඉද්දිත් අපිට එන්ජින් එක ගොඩක් වෙලාවට ආපහු රීස්ටාර්ට් කරගැනීමේ පහසු ඒ කියන්නේ පුළුවන්කමක් තියෙන. සමහර වෙලාවට එන්ජින් එකේ ෆේලිය එකක් වෙලා එන්ජින් එක නවතින්න පුළුවන්. එතකොට ප්‍රශ්නයක් නැහැ. තව අපිට පුළුවන් මේ ක්‍රියාපාටිපටි අනුගමනය කරලා එන්ජින් එක ආපහු රීස්ටාර්ට් කරගන්න. හැබැයි මේ එන්ජින් එකේ ගින්නක් නිසා මේ එන්ජින් එකට ඩැමේජ් එකක් ඒ කියන්නේ එන්ජින් එකේ ගින්නක් වුණොත් කරන්න දෙයක් නැහැ. ගින්න නවත්ත ගන්න අනිවාර්යයෙන්ම ෆයර් එක්ස්ටින්ග්විෂර්ස් යූස් කරන්න වෙනවමයි. ඒක කරාට පස්සේ ඉතින් ආයේ එන්ජින් එක රීස්ටාර්ට් කරනවා තියා ඒ ගැන හිතන්නවත් බෑ. රීස්ටාර්ට් කරන්නත් බෑ ෆයර් එක තිබ්බ නිසා. හැබැයි ඒක ඒ කියන්නේ සාමාන්‍යයෙන් එතනවර්ති මේ කරන හැම දෙයක් පිටිපස්සෙන් ප්‍රොසීඩ් එකක් තියෙනවනේ ෆ්ලයිට්ස් වල. ඉතින් එහෙම කරන්නත් බෑ. හැබැයි අර විදිහට කරන්නත් බෑ. මොකද මේ අර ෆයර් එක්ස්ටින්ග්විෂර් එකේ ෆෝම්ස් ඒ දේවල් හැමදැනම ගිහිල්ලා දැන් එන්ජින් එක කන්ටමිනේට් වෙලා ඉවරයි. ඉතින් කොහෙන් නම්බර් 2 එන්ජින් එක ওই විදිහට වුණාට පස්සේ අර ගින්නක් ඇති වෙනවා කියලා මම කිව්වනේ. ගින්න නිසා නම්බර් 1 එන්ජින් එකේනොත් ත්‍රස්ට් එක එන්න අඩු වෙනවා. හැබැයි 3 and 4 එන්ජින් දෙකෙනොත් එතකොට ට්‍රස්ට් එක හැබැයි එනවා. එතකොට මේක කන්ට්‍රෝල් කරගන්න බැරි වෙනවා මේ ගුවන් යානේ. එතකොට ඒක එක පැත්තකට යන්න ගන්නවා. ඒක එතකොට දැන් මේකේ ඒ දැන් මේ ඒ ගුවන් යානේ තියෙන කම්පියුටර් සිස්ටම් එක හඳුන ගන්නවා. මේ ගුවන් යානේ ටිකක් බැලන්ස් එක නැති වෙන්න යන්නේ. ඒකට එක හේතුවක් තමයි මේ එක පැත්තක එන්ජින්ස් වැඩ කරනවා, අනිත් පැත්තේ එන්ජින්ස් වැඩ කරන්නේ. එතකොට මේ ඉම්බැලන්ස් එක අඩු කරන්න මොකද කරන්නේ? එන්ජින් එකේ තියෙන කම්පියුටර් සිස්ටම් එකිනුත් අර ඉතුරු එන්ජින් දෙක වෙන එන්ජින් නම්බර් 3 and 4 වල ත්‍රස්ට් එක අඩු කරනවා. සීර්සිය ත්‍රස්ට් එක දෙන්නේ නැතුව. ඉතින් ওই දේවල් ඔක්කොම මේ හිතා ගන්නවත් බැරි මිලි සෙකන්ඩ්ස් වලින් තමයි වෙන්නේ. ඉතින් මේ ගුවන් මේ අනතුර වළක්වා ගන්න කිසිම හැකියාවක් නැහැ. කොහොම හරි ටික වෙලාවකින් මේක කඩාගෙන වැටෙනවා. ඒ කඩාගෙන වැටිච්ච තැන හෝටල් එකක් තියෙන්නේ. හෝටල් එකට පතර දෙනෙකුත් තමයි ජීවිතක්ෂයට පත් වෙලා තියෙන්නේ. ඉතින් ඔන්න ඕක තමයි අවාසනාවන්ත විදියට වෙච්ච අවාසනාවන්ත සිද්ධ වීම. කවුරුත් මේකෙන් දිවි ගලව ගන්නෑ. මේක 113ම අවාසනාවන්ත විදියට ජීවිතවලින් සමු ගන්නවා. හැබැයි අර ඒ ඔය හැම දෙයකටම හේතුව මොකද්ද? මේ චූටි ලෝහ පටියක් ඇත්තටම. ඉතින් එන්නේ ඒක තමයි අන්තිමේදී උනේ.
තව එක දෙයක් වෙනවා. දැන් මේක මේ ඒගොල්ලෝ ගුවන් ගත කරන්න ගත්තම දැන් මේ ත්‍රස්ට් එක මදිනේ. එතකොට දැන් හැබැයි ඔයගොල්ලෝ දන්නවා ගුවන් ගත වෙද්දි මේ ලෑන්ඩින් ගියර්ස් එළියේ තියෙන්නේ. ටික වෙලාවක් ගියාට පස්සේ ඒක ඇතුළට ගන්න. අපි කියනවා මේ ලෑන්ඩින් ගියර්ස් රිට්‍රැක් කරනවා කියලා. ඉතින් මේ ගුවන් ගත උනාට පස්සේ දැන් මේ ත්‍රස්ට් එක අඩුත් නිසා මොකද මේ ලෑන්ඩින් ගියර්ස් එළියේ තියෙද්දි ඩ්‍රැග් එක වැඩි. ඒක ඇතුළට ගන්න ඕනේ සාමාන්‍යයෙන් ගුවන් ගත වෙලා පොසිටිව් ක්ලයිම්බ් එකක් කියලා දැනගත්ත ගමන් අපි මේක ඇතුළට ගන්නවා. ඉතින් මෙතනදී ඒක කරන්නත් බැරිලා දෙනවා. මොකද මේ ඩැමේජ් එක මේ වෙච්ච බ්ලාස්ට් එක ටයර් එක වෙච්ච බ්ලාස්ට් එක හින්දා මේ ලෑන්ඩින් ගියකේ සර්කිට් ඒ දේවල් ඩැමේජ් වෙලා තියෙනවා. ඒක නිසා ඒක ගන්නත් බෑ. ඒ වගේම මේගොල්ලෝ හිතනවා මේ ඩැමේජ් වෙච්ච සර්කිට් වලින් වෙච්ච ස්පාර්ක්ස් වලින් තමයි මේ ගින්නත් ඇති වෙලා තියෙන්නේ කියලා ලෑන්ඩින් ගියකේ. ඉතින් ඒ දේත් එක අතකට බලපානවා. ඒ කියන්නේ මේගොල්ලන්ට ටිකක් හරි තව උඩට ෆ්ලයිට් එක ගන්න බැරි වෙන්න. හැබැයි මොන දේ කරත් මේ ගුවන් යානේ මේගොල්ලෝ රොටේට් කරද්දිම ඉතින් අර අපහු රිකව කරගන්න බැරි තත්ත්වෙටම මේක ඩැමේජ් වෙලා තියෙන්නේ. මොකද දැන් කරන නම් කරන්න තියෙන එකම දේ තමයි මේ ගුවන් යානේ ගුවන් ගත කරලා අපහු ගෙනල්ලා අපහු එයාපෝට් එකට ගොඩ බාන එක. හැබැයි ඒ දේ කරන්න බෑ මේ වගේ ලොකු ගින්නක් තියෙද්දි සහ මේ විදිහට එන්ජින්ස් මේ විදිහට ප්‍රශ්නයකට මූණ පාලා තියෙද්දි. ඉතින් ඔන්න ඔය දේ තමයි වෙලා තියෙන්නේ. ඉතා වාසනාවන්ත දෙයක්. අවුරුදු 24කට කලින් වෙච්ච දෙයක්. ඉතින් ඊට පස්සේ වෙච්ච දේ තමයි මේ සාමාන්‍යයෙන් එයාබර්දිනස් සර්ටිෆිකේට් එකක් කියලා හැම ගුවන් යානයකටම ඉෂූ කරනවා. ඒ සර්ටිෆිකේට් එක නැතුව කිසිම ගුවන් යානයකට ගුවන් ගත කරන්න බෑ. ඒක එක එක ගුවන් යානෙට නෙමෙයි කරන්නේ, ගුවන් යාන මොඩල් එකට. දැන් අපි එයාබස් A380 එකක් ගත්තොත් ඒකේ එයාබර්දිනස් සර්ටිෆිකේට් එක අයින් කරා කියන්නේ ලෝකේ කොහෙවත් එයාබස් A380 එකක් ගුවන් ගත කරන්න බෑ. දැන් මේ වගේ විශාල අනතුරක් වුණාම සාමාන්‍යයෙන් මේ අනතුරට හේතුව ඒක ආයේ ඒ වගේ දෙයක් වෙයිද නැද්ද කියලා හරියටම දැනගෙන තමයි මේ ගුවන් යාන ඊට පස්සේ පාවිච්චි කරන්න ගන්නේ මේ වගේ අනතුරක් වුණාම. ඒ දැන් ඕගොල්ලන්ට මතක නම් Boeing Max 737 ගුවන් යාන වගේ ප්‍රශ්නයක් වෙලා ඒක ග්‍රවුන්ඩ් කරා. මේ මුළු මොඩල් එකම ග්‍රවුන්ඩ් කරන කොහෙවත් ලෝකේ Boeing 737 Max ගුවන් යාන ගුවන් ගත කරන්න බැති. ඒ වගේ දෙයක් තමයි මේ Concorde එකටත් උනේ. Concorde ගුවන් යාන අවුරුද්දක් විතර ග්‍රවුන්ඩ් කරලා තිබ්බා. ඊට පස්සේ තමයි මේවා සේවයේ ආයෙ ගත්තේ. හැබැයි ඕක වෙද්දිම අර 2001 ත්‍රස්ත ප්‍රහාරය 9/11 එක වුණා. ඉතින් ඕකත් එක ගුවන් යානාවලට තියෙන ඉල්ලුම, ගුවන් ගමන්වල තියෙන ඉල්ලුම, ඒ දේවල් බලපෑමකට ලක් වුණ එකත් එක්කම මේකේ තියෙන අධික ගුවන් ගමන් පිරිවැය ඒ දේවලුත් එක්ක වැඩිකල් මේක තියාගන්න පුළුවන් කමක් තිබුණ නැහැ. ඉතින් ඒකත් එක්කම මේ ගුවන් යානා විශේෂයෙන් මේ ගුවන් යානා භාවිතා කරේ බ්‍රිටිෂයාවේ සහ එයා ෆ්‍රාන්ස්නේ. ඉතින් ඒගොල්ලෝ ඩිසයිඩ් කරනවා මේක රිටයර් කරන්න. ඔය විදිහට 2003 මේ ගුවන් යානා භාවිතයෙන් අත්හිටවනවා මේ ගුවන් සමාගම් විසින්. ඉතින් ඔන්න ඕක තමයි මේ Concorde කියන ඉන්ජිනියරිං මාවෙල් එකක් වෙච්ච ගුවන් යානේ අවසාන දෛවය වෙන්නේ. 2003 ඔක්තෝබර් මාසේ තමයි මේක භාවිතයෙන් ඉවත් කරන්නේ. ඉතින් මේ වෙද්දි මේක කෞතුකාගාරවලට සීමා වෙලා තියෙන ගුවන් යානයක් වෙනවා. හැබැයි මේක පිටිපස්සේ ඉතා විශාල කතාවක්, ඉතා විශාල දැනුම් සම්භාරයක්, ඒ වගේම ඉංජිනේරුවන්ගේ විශ්මිත වැඩක් තියෙනවා කියලා අපි හැමදාම ඒ ගැන හිතලා සතුටු වෙන්න පුළුවන් මේ ගුවන් යානය ගැන. ඉතින් හරි, එහෙනම් අද දවසෙත් සෑහෙන දිග වීඩියෝ එකක් වුණා මේක. හැබැයි මම හිතනවා ඕගොල්ලෝ ආසාවෙන් අහන්න ඇති, මේකට ඉන්ට්‍රෙස්ට් එකක් තියෙනයි. ඉතින් කරන්න කළ පුළුවන් නම් ඕගොල්ලන්ට කමෙන්ට් එකක් දාන්න. ඕගොල්ලෝ මේ වගේ දේවල් වලට කැමතිද, තව ඉස්සරහට මේ වගේ දේවල් ගැන කතා කරනවට කැමතිද කියන එක. එතකොට අපිට පුළුවන් ඒ අදහසත් අරගෙන මේ වගේ කන්ටෙන්ට් ඉස්සරහට ඕගොල්ලන්ට ගේන්න. ඉතින් එහෙනම් බොහොම ස්තුතියි මේ සීරීස් එක, එහෙම නැත්නම් අද පොඩ්කාස්ට් එකේදීත් මාත් එක්ක එකතු වෙලා හිටපු හැමෝටම අද දවසේ අපි ගෙනාවේ 9 වෙනි පොඩ්කාස්ට් එක. ඉතින් හෙට මාසේ අන්තිම දවස අපි හෙටත් සුපුරුදු පරිදි ඕගොල්ලෝ හම්බෙන්න. එහෙනම් බොහොම ස්තුතියි, වගේම හැමෝටම සුබ රාත්‍රියක්.